අපි එකක් මතක තියාගන්න ඕනේ 2022 ජූලි මාසයෙන් පස්සේ දේශපාලනේ සම්පූර්ණයෙන් වෙනස් වුණා. අපි දන්න පක්ෂ ක්‍රමයත් ඒ වගේම වෙනස් වුණා. නැත්තම් මම ඉඳගෙන වෙනත් පක්ෂ ගණනාවක් එක ජනාධිපති වෙන්න බෑනේ. ඇයි ඒක සිදු වුණේ? රටේ විශාල අර්බුදයක් තිබුණා. ඒක තවදුරට ගියා නම් අපි නැති වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉවත් වෙලා මමත් ඉවත් වුණා නම් කවුද ඉන්නේ කරගන්න? නමක් තිබුණද? නිකන් අයින් වුණා නම් මොකද්ද අර පාර්ලිමේන්තුව වටලන්නාවේදී විපක්ෂ කරේ පැනලා ගියානේ? එතන ඉඳන් අපි මෙතන ඉන්නේ රට ගොඩ ගන්න. රට අරගෙන ඉදිරියට යන්න. අපි දැන් කොහොම හරි එකතු වෙලා මේ රටේ ආර්ථිකයේ ස්ථාවර තත්වයකට ගෙනල්ලා බංකොලොත් භාවයෙන් අපි ඉවත් වෙන්න ඉන්නේ. ඒත් අපේ ප්‍රශ්නේ එතනින් විසදෙන්නේ නැහැ. මේ ක්‍රමවේදී ඉදිරියට ගෙනියන්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. මේ ආර්ථිකයේ ප්‍රවර්ධනයක් වෙන්න ඕනේ. ප්‍රතිව්‍යගත කිරීමක් වෙන්න ඕනේ. මොකද ආනයන කරන ආර්ථිකයේ ඉඳන් අපනයන ආර්ථිකය බවට පත් කරන්න. අනික මතක තියාගන්න මේ ගිය අවුරුදු දෙකේ අපි සම්මත කරලා තියෙන නීති සමහර අය මුළු පාර්ලිමේන්තු කාර්යයම කරේ නැහැ. හැම අංශයෙන්ම කරලා තියෙනවා. අපි ලයිස්තුවක් දාන්න ඉන්නේ. වෙනත් වැඩ කටයුතු කරලා තියෙනවා. ආර්ථිකය හැර මේ ඔක්කොම අමාරුව මැද අස්වැසුම ගෙනල්ලා දීමනව තුන්ගුණයකින් වැඩි කරන්නේ. එහෙනම් මං කියන්නේ මේ ක්‍රමය අපි දැන් ආරක්ෂා කරගෙන යන්න ඕනේ. පොට්ටු හිටියත්, UMP හිටියත්, ශ්‍රී ලංකාවේ හිටියත්, වෙනත් පක්ෂවල හිටියත් දැන් රට තියෙන අපි මේ ක්‍රමේ යනවද නැද්ද කියන එක. ඒකයි තීරණය කරන්න තියෙන්නේ. ඔක්කොම පක්ෂ බෙදුණා. පොහොට්ටුවේ සභාපතිතුමයි සුළුතරයක් විපක්ෂයට ගියා. නැත්තකනේ. දැන් ඒ කණ්ඩායම ගිහින් සමගි ජලවේගය අල්ලගෙන. එදා කිව්වේ අපි UMP අපිට ගිහින් සිරිකොතත් අල්ලගන්න ඕනේ කියලා. 2020. අද මොකද්ද වෙලා තියෙන්නේ? මේ කණ්ඩායම ගිහින් දැන් සජවේ යට වෙලා මේ කට්ටිය. මම පින්තූරේ දිහා බැලුවාම කවුද ළඟින් ඉන්නේ? පොහොට්ටුවේ සභාපතිතුමා. එතන ඉන්නවා ආර්ථික විශේෂඥ අර ගොඩපෙර කොදෝරුව. හර්ෂ සිල්වානේ මම ඉගැන්නපු අය. අපි එක්ක මං වැඩ කළා. මගේ නියෝජ්‍යම රාජ්‍ය අමතේදී හිටියේ හර්ෂ සිල්වානේ. ගොඩපෙර කොදෝරුව ඉන්නවා. ඉතින් මං අහන්නේ මේක UMP ද නැද්ද කියලා. ඒක බැලුවා මං හිතන්නේ ඔතන හිටියේ රංජිත් විතරයි නේද? එතරයි හිටියේ. දැන් UMP නැති වෙලා ඉතින් UMP කියන්න ඕනේ. එදා ඡන්දෙ දුන්නාට දැන් UMP නැහැ. මේක ආරක්ෂා කරේ මම. ප්‍රේමදාස ජනාධිපතිවන්ත ආරක්ෂා කරේ මම. JR ජයවර්ධන, ප්‍රේමදාස, විජේතුංග ඔක්කොම එක්ක අපි වැඩි කරේ. ඉතින් ඕනෑ කෙනෙක් ගිහින් කියන්නේ ගම්වලට දැන් ඒක නැහැ, දැන් ඒක ගිහින් කියලා. කිසිම අයිතියක් නැහැ එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ. පොහොට්ටුවේ කියන්නේ මොකද්ද තමුන්ලා සවුනේ? ඉතින් ඒව දේශපාලනේ වෙනස් වෙනවා. අපි ඒ අනුව වැඩ කරන්න ඕනේ. අපි ඔක්කොම සම්බන්ධිකයනකුත් ඇති කරලා ඒකාබද්ධ වෙලත් අපි වැඩ කටයුතු කරමු. අපි අතර ගහගන්න ඕම නැහැ. මේ ඉන්නේ ආණ්ඩු බලය අරන් මිනිස්සුට වැඩ කරන්න ලෑස්ති කණ්ඩායමක්. අද ආණ්ඩුවේ ඉන්නේ. විපක්ෂයේ ඉන්නේ අගමැතිකම දුන්නාමත් පැනලා ගිය කණ්ඩායම.